Aibowan. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන තොරතුරු ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම තිරේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ශීඝ්‍ර දියුණුව කරා යන විට මතුවන අර්බුදය ගැන ජනපති පවසයි. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනී මැරුම් අපේ සමාජයට එක් වෙලා තිබෙන්නේ දියුණුවේ තවත් කොටසක් විදියට. බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර රක්ෂිත බන්ධනාගාරයට. දෙමුහුන් අධිකරණයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කොළඹට රැස්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඒ අතර. සීයා ඝාතන චෝදනාවෙන් කොණ්ඩයා නිදහස්. රට ශීඝ්‍ර දියුණුවක් කරා යන ගමනේදී ළමා අපචාර, මංකොල්ලකෑම් හා මිනිමැරුම් ඉහළ යාම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මාතර පල්ලාවෙල විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මාතර පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකළ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම අද පසුරුවේ සිදු කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුවා. අපි වේගෙන් දියුණු වෙන රටක්. නමුත් අපි මොනතරම් අපේ පිරිහිච්ච අංශ තියනවාද? තාත්තා බලු කූඩුවට දාලා බලු කූඩුවේ ඉන්න බලු පෙටියා ඇඳ මත තියාගන්නා දරුවන් මේ රටේ බිහි වෙලා තිබෙනවා. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනී මැරුම් අපේ සමාජයට එක් වෙලා තිබෙන්නේ දියුණුවේ තවත් කොටසක් විදියට. අපේ රට වෙලාගෙන තිබෙන මත්ද්‍රව්‍ය, විෂමත්පැන්, මත් කුඩු, මත් පෙති අපේ රටට එන්නේ තාක්ෂණයේ තිබෙන තවත් ප්‍රතිඵලයක් විදියට. අහු වෙන්නේ නැති වෙන්න ගේන්න අලුත් උපක්‍රම පාවිච්චි කරන්නේ නව තාක්ෂණික උපකරණත් එක්ක. පැය 24ක් ඇතුළත ලංකාවේ වැඩිම පිරිසක් මැරෙනවා සිගරට් වලින් දවසකට 22ක් 25ක් විතර. හදිසි අනතුරෙන් 10ක් 12. හදිසි අනතුරු වලට මුල් වෙලා තියෙන්නේ මොනවද? විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය. ගීතා කුමාරසිංහ, නිරෝෂන් ප්‍රේමරත්න සහ පියල් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සමුළුවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මත කරපු යෝජනාව මොකක්ද කියලා මේ දක්වා ආණ්ඩුව කියලා නැහැ. ඇයි මේක හංගන්නේ? රට පාවලා දීලා ලංකාවට ඇවිල්ලා කියනවා මහා ජයග්‍රහණයක් ලැබුවා. තාපපුරා පෝස්ටර්, හන්දියක් ගානේ කටව, මේ රඟපෑම, යුද අපරාධ අධිකරණ පනත ප්‍රසිද්ධ වුණාම එළියට එනවා බොරුව හැමදාම රජ කරන්න බෑමයි මහත්වෝ කියලා අපේ තුමාට මතක් කරනවා. අපිට වෙන්න පුළුවන් ලොකුම විනාශය මොකක්? අපේ රටේ ස්වෛරීභාවය නැතිවීම, අපි නිදහස් ජාතියක් හැටියට අපේ නිදහස නැතිවීම, විදේශික බලයට අපේ රටේ ක්‍රියාකාරීත්වය තීන්දුව කිරීමට අවසර දීම, ඒ තමයි අපිට වෙන්න පුළුවන් ලොකුම විනාශය. තොපි අස්සන් කළා ආවට පස්සේ අපිට නැති වෙන්න වෙන දෙයක් නැහැ කියලා අපි කෑ ගහලා කියන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවංගම් මණ්ඩලයේ රටවල් 47ක් තිබෙනවා. ඒ 47න් මේ යෝජනාව පාර්ශ්වකරුවන් ගල ඉන්න රටවල් ඔක්කොම යුරෝපීය රටවල්. එකම සංවර්ධනය වන රටාවක් නැහැ. කිසිදු ලැටින් ඇමරිකා රටක් පාර්ශ්වකරුව වෙන්න කවුරු නැහැ. එකද අප්‍රිකානු රටක්, එකම ආසියානු රටක් නැහැ. එහෙමනම් දියුණු සංවර්ධනය වන රටවල් සියල්ලක්ම වෙනස් ස්ථාවරයකට එන්නේ ඇයි මේ යෝජනාව මෙසේ ගෙනාව මේ ස්වරූපෙන්? ඒක තමයි දක්ෂම උපක්‍රමයක්. ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙක් වෙනකොටම එයා බෙද තබා ගන්නවා. අනිත් රටවල් නිහඬ වුණා. දෙයනේ චූදි දෙයා පැමිණිලි කාර්ය බවට පත් වෙනකොට ඔවුන් අපට කොහොමද උදව් කරන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ මේ යෝජනාව වගේ යෝජනාවක් අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනා මොකක්ද අපේ ආණ්ඩුවක් කරේ? ආත්ම ගෞරවයක් තියෙන ස්වාධීන ස්වෛරී නිදහස් රටක ආණ්ඩුවක් හැටියට මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කළා. දැන් තියෙන වෙනස අපි ප්‍රතික්ෂේප කරන්න ආත්ම ශක්තියක් තිබුණෝ ඇමරිකානු යෝජනාවේ චෝදනා පිළි අරගෙන රනිල් වික්‍රමසිංහ සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව චෝදනාවේ හවුල්කාර රටක් විදියට එකතු වෙලා මහා පාවා දෙන ක්‍රියාවලියකට අවතීර්ණ වුණා. රටේ හමුදාවට විරුද්ධව අභූත චෝදනා කන්දක් ඉදිරිපත් කරන ජාතිය ස්වෛරීභාවය පාවර දෙන මේ යෝජනාව අද ලංකාන්ගේ සාගරයෙන් පිළි අරගෙන ඉවරයි. අපිම පිළි අරගෙන ඉවරයි. අපේ හමුදාව උදාපරාද කළා හොයන්න ඕනේ කන කියලා. මේ කාණිකක්ද? මේ හදන්නේ රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පලිගන්න විතරක් නෙවෙයි, අර යුද්ධ සමීපව සටන් වැදිච්ච සේනාංක වලින් ඒ වෙලාවේ ප්‍රධානීන්ට විරුද්ධව නඩේමයි මේ යන්නේ. නඩු අහන්නේ සුදු ජාතික මිනිසුන් වරෝ. මේ අධිකරණේ
පිටුවලා මේගොල්ලෝගේ තියාන පත්‍රය තමයි නොවිච්ච යුද අපරාධ වුණා කියලා ඔප්පු කරනවා. බස්නාහිර බලත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර මේ මාස 23 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයේ අද නියෝග කළා. ඔහු අද දහවල් කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනුනේ පසුගිය සිකුරාදා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළිපිටිය මහතා පැවසුවේ උපාලි කොඩිකාර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිසියට සිය කනගාටුව ප්‍රකාශ කළේ නම් ඇප ලබා දීම ගැන සලකා බැලිය හැකිව තිබූ බවයි. දණ්ඩනීති සංග්‍රහයේ 344 වගන්ති යටතේ චෝදනා ගොනු කරලා තිබ්බේ 344 වගන්ති සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ අපදීමේ හැකියාව තිබෙනවා. නමුත් පොලිසිය දැඩි ලෙස විරුද්ධ වුණා අපදීම සම්බන්ධයෙන්. ජනාධිපති කොමිෂන් සභාව කියන්නේ විරුද්ධ ස්ථානයක් යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමයි කොටිකාර මහතාගේ නීතිඥවරුන් වන අප විසින් අධිකරණයට දැනුම් දුන්නේ. ජනාධිපති වර්ෂණ කොමිෂන් සභාවට ඕනම පුද්ගලයෙකුට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඒ පුද්ගලයාට සහභාගී වීමේ හැකියාව තියදී පොලිස් නිලධාරීන් තමයි මේ හැකියාව වාරණය කළා. පාලි කොටිකාර මන්ත්‍රීතුමාට පමණක් යන්න නොදී සිටිය තත්ත්වයක් ඇති වුණා කියන තමයි පාලි කොටිකාර මහතා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥයන්ගේ මූලික ප්‍රකාශය වුණේ. අර අධිකරණයේ විසින් පෙර නඩුවක් පවතින තත්ත්වයේ මත තමයි අප දීම ප්‍රතික්ෂේප කරේ. දේශපාලනයේ ඉවත් වී සහය ලබා දුන හෝ තෙලඹින පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. උඩුනුවර ඩී.බී. විජේතුංග ශාලාවේ පැවති සම්මුර්ති නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පක්ෂයේ මේ කණ්ඩායම් දෙක බොහෝම අමාරුවෙන් එකතු කරාට පස්සේ එක කට්ටියක් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරණ කරා. එළයි බොහෝම තදින් මටත් එක්සත් ජාතික පක්ෂයෙන් තරණ කරන්න කියලා ඉල්ලීම් ගන්න. හැබැයි මම නැවත පක්ෂය අතහැර යන්න කිසිසේත් සූදානම් නැති වුණා ඒක ප්‍රතික්ෂේප කරා. මම හැම වෙලේම කිව්ව මතය එදත් හිටියා අදත් මහින්ද රාජපක්ෂ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදාගන්න තිබ අවස්ථාවක් නැති වුණා. පක්ෂයේ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි නෙවෙයි. නැවත නැවත බලයට එන්න තමුන්ගේ තිබුණු අදහස අතහැරලා පාක්ෂිකයන්ට ආදරේ නම් පක්ෂයට ආදරේ නම් පක්ෂයට උදව් කරන්න. ඒ සිද්ධිය වුණේ නැහැ. මම විශ්වාස කරනවා ප්‍රාදේශ සභා ඡන්දේදී මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අයින් වෙලා පක්ෂයට උදව් කරොත් ඒ ඡන්දය අපිට බහුතරයක් ප්‍රාදේශ සභා දිනන්න පුළුවන්. ඒ මැතිවරණයට නායකත්වය දෙන්න ඕන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. යුද හමුදා ප්‍රතිවරයාට සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට මේ මාස 30 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස අභ්‍යාචනා අධිකරණයේ අද නොතීසි නිකුත් කළා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතාගේ බිරිඳ ගොනු කර තිබූ හබයාස් කෝපුස් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දැනට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතරංගුවේ පසුවන්නේ නම් ඔහු අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳවන සඳා එක්නලිගොඩ මහත්මිය හබයාස් කෝපුස් පෙත්සමක් අභ්‍යාචනාධිකරණයේ හමුවේ ගොනු කර තිබුණා. එම පෙත්සම අද සලකා බැලුණේ අභ්‍යාචනාධිකරණ සභාපති වෙනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවෙයි. එහිදී සඳා එක්නලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනීසිරි නීතිඥයින් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි යුද හමුදා ප්‍රතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙසයි. අපි නියෝගයක් කිල්ලුවා අභ්‍යාචනාධිකරණයෙන් යුද හමුදාපති සහ බුද්ධි අංශේ ප්‍රධාන යුද හමුදාවේ මෙම නඩුවට පාර්ශ්වකරුවන් වශයෙන් එකතු කරලා මේ ප්‍රගීත් බණ්ඩාර මහතා ගෙන යාම සහ නැතිවීම පිළිබඳව අවශ්‍ය සාක්ෂි සටහන් කරගන්නට කියලා අපි ඉල්ලා සිටියා. නීතිඥවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ අභ්‍යාචනාධිකරණය යුද හමුදා ප්‍රතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට අවසර ලබා දුන් අතර ඔවුන් දෙදෙනාට එළැඹෙන 30 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා. ඒකම හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ දැනට විමර්ශනය කරගෙන යන නඩුවට අත්අඩංගුවේ සිටින හෝ ඉදිරියේදී අත්අඩංගුවට පත්වෙන සිටින ඕනෑම නිලධාරියෙක් කැඳවා සාක්ෂි විමර්ශනයට මහේස්ත්‍රාත් නියෝගය ලබා දුන්නා. දේශපාලඥයින් සහ මහජන විරෝධතා හේතුවෙන්
මෙරට බොහෝ ගැටලු සංකීර්ණතාවයට පත්වැතැයි මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. මහනගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් දෙසංගමේ සමග අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි රේල්වේ ලයින් කීපයක් ඩබල් ලයින් කරන්න බලාපොරොත්තු වෙන එක හෝමගම අනික අපි අලුත් රේල්වේ ලයින් එකක් අර උඩින් යන ඒවා නෙවෙයි ඔන් සර්ෆස් එකක් මාළඹේට කරන්න බලාපොරොත්තු වෙන ට්‍රේස් එක තියෙනවා ඒ වගේම දැන් හොරණ පිළියන්දල ලොකු ට්‍රැෆික් එකක් ක්‍රියේට් වෙමින් තියෙන නිසා හොරණට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා රේල්වේ එක්ස්ටෙන්ෂන් එක අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ විතර මේක ඉවරයක් කරගෙන ලබන අවුරුද්දේ මුල භාගෙදී මේක අන්වීල් කරන්න ඒ කියන්නේ ප්‍රධාන ප්‍රොජෙක්ට්ස් අපි දැනට මූලික කරුණු තුනකට අවධානය යොමු කරලා තියෙනවා පළවෙනි එක තමයි අපි සංඛ්‍යාලේඛනයක් අරගෙන තියෙනවා පාරේ ඉන්න යාචකයෝ හර බල්ලු මේක විසඳා ගැනීම සඳහා පළමු ප්‍රාථමික පියවරක් තියන්න. දෙවැනි එක කොළඹ ජීවත් වෙන දුගී ජන ප්‍රජාව. ඒගොල්ලන්ට අපි පුනර්ජීවන නගර කියන ව්‍යාපෘතියක් කරගෙන ගියා. ඒක හුඟක් අසාර්ථක වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒක ටිකක් ඊටලා වෙනස් ක්‍රමයකට ඉදිරියට ගෙනියන්න. වේස්ට් ප්‍රොසෙස් කරන්න මොනවා හරි ටෙක්නොලොජි එකක් ගත්තොත් රුපියල් 10ක් ඕන 1 කිලෝග්‍රෑම් හේකට. එතකොට ඒක මිනිස්සු ගෙවන්න ලෑසි නෑනේ. කවුද ඒක ගෙවන්නේ? ඉතින් නගර සභාව කරන්නේ පහත් බිමකට ගිහිල්ලා අතාරින. ඒකට ඒගොල්ලන් වැය වෙන්නේ කිලෝග්‍රෑම් එකට රුපියලයි. අපිට මේ ගැන මේ ප්‍රොටෙස්ට් වලින් විතරක් මේ ප්‍රශ්න විසඳන්න මේ ප්‍රොටෙස්ට් කිරිල්ලයි බාල දේශපාලන නිසා තමයි ගොඩක් මේ වුනේ.